ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මිනුවන්ගොඩ යටියන ශ්‍රී සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් ගණේමුල්ල පහලයාගොඩ එම් ඒ රත්නා ස්වර්ණසීලි මැතිනිය ප්‍රධාන පිරිස බෝපිටිය පැණිවරළුවත්ත එම් ඒ ආර්යසිංහ මහතා ඇතුළු පිරිස මාතර රන්සෑගොඩ එච් ආර්යදාස මහතා සමග තලහපිටිය ආණ්ඩියම්බලම මුතුකුඩ ආරච්චි පවුලේ සීලු දෙනා සදහවතුනි ධර්මශ්‍රවණේ සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපේ নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බන්ති. ආමබන්තේ සාදෝ සාදෝ සාදෝ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආයු උස්මාච විඤ්ඤාණං යදා කායංච දහන්තිමා අපවිද්දෝ තදාසේති නිරත්තංව කලිංගරන්ති. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි, සදහම් පීඨයි, සංඝ රැකවරණයි. අද සද්ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් ගත්තේ අපි හැම දෙනාටම මේ ජීවිතයේදී බලපාන සම්මුති මරණය සිදුවීම සම්බන්ධයෙන්. ඉතින් ඒ කාරණාව පැහැදිලි කිරීමට ප්‍රථම අපි පසුගිය දේශනාවලදී පැහැදිලි කළා ඒ ආර්ය ප්‍රතිපදාව, ආර්ය ඵලයට මේ සසර දුක නැති කිරීම සඳහා සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල ඒ ලාභිත්‍ය සඳහා
ආර්ය ශ්‍රාවකයා යෝගාවචරයා වැඩි යුතු පිළිපැදිය යුතු අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියක් අපිට තියෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නැවතත් මේ සද්ධර්මය දේශනාවට ප්‍රථම ඒ කාරණා ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත් මේ පිංගොත්තුන්ට සිතක් ශාන්තියක් වෙහි කියලා අපි හිතනවා. දේශනාවේ සඳහන් වෙනවා මේ මාර්ගඵල ලබා ගැනීම සඳහා, සම්මාදිට්ඨිය ඇතිකර ගැනීම සඳහා, සක්කාදිට්ඨිය නැතිකර ගැනීම සඳහා පිළිපැදිය යුතු කාරණා කීපයක් ප්‍රධානීවා. එයින් පළවෙනි කාරණා ප්‍රධානම දේ තමයි මේ පඤ්ඤාකාම. පඤ්ඤාකාමේන ගහපති අරිය ශාවකේන. පින්වත්නි, අපිට තියෙනවා ඉන්ද්‍රිය හයක්. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, දිව්ආ ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. චක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, දිව්ආ ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය හයක් තියෙනවා. එයින් හත්වෙනි ඉන්ද්‍රිය තමයි පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට සිද්ධාර්ථ ගෞතමන් වහන්සේත් මේ ලෝකයට පහළ වුණ අවස්ථාවේදී උන්වහන්සේට පිහිටලා තිබේ අර ඉන්ද්‍රිය හය පමණයි. ඉන්ද්‍රිය හය පමණයි. උන්වහන්සේ ස්වයංබුඥානියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම උන්වහන්සේගේ හත්වෙනි ඉන්ද්‍රිය පහළ වුණා. ඒ පහළ වුණ අවස්ථාවේ තමයි බුදුහාඳුරෝ දේශනා කෙරේ පඤ්ඤා උද්දපාදී, ඥානං උද්දපාදී, විද්‍යා උද්දපාදී, ආලෝක උද්දපාදී, ඔය ආදී වශයෙන් ප්‍රීති උදාන වාක්‍යයක් දේශනා කළා. එතකොට මහරහතන් වහන්සේලා සහ රහත් මේනින් වහන්සේලා ඒ ප්‍රඥා ඉන්ද්‍රිය ලබා ගත්තා වූ අවස්ථාවලදී උන්වහන්සේලා ප්‍රීති උදාන වාක්‍යයක් දේශනා කළා තියෙනවා. ඒ කාරණා, ඒ දේශනාවන්, ඒ තේරි ගාථාවල සඳහන් වෙනවා. දැන් අපිටත් කවදාහරි මේ භව දුක අවසන් කරලා මේ සසරෙන් එතෙර වුණු අවස්ථාවක රහත් ඵලයට පත් වුණාට පස්සේ ඒ සඳහා ඔය උදාන වාක්‍යයක් Tamanටත් සමහර විට මුවින් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි ඵලය සෝවාන් ඵලය, දෙවෙනි ඵලය සකෘදාගාමි ඵලය, තුන්වෙනි ඵලය අනාගාමි ඵලය, අරහත් ඵලය තමයි අවසාන ඵලය. පින්වත්නි, හැම කෙනෙක්ගේම හිත තුල මේ බීජයක් තියෙනවා. ඒකට කියන්නේ බුද්ධ බීජය. බුද්ධ බීජය. එතකොට මේ බුද්ධ බීජය තව වචනයකින් කියනවා සද්ධා බීජය කියලා. බුද්ධ බීජය කිව්වත් එකයි, සද්ධා බීජය කිව්වත් එකයි. හැම කෙනෙක්ගේම සිත තුළ ওই බීජය තියෙනවා. ඒතොර බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ බීජය ශාසනයේ නැමැති කෙතෙහි තැම්පත් කරන්න. තැම්පත් කරලා තපස නැමැති වතුර ඒකට වත් කරන්න කියලා. සද්ධා බීජං තපෝ උට්ටි. ඔය විදිහටයි දේශනා කළ තියෙන්නේ. සද්ධාව නැවති බීජය මේ ශාසන නැවති කෙතෙහි තැම්පත් කරලා තපස්ස නැමැති උට්ටි කියන්නේ වතුර, එහෙම නැත්නම් වැස්ස, ඒකට තෙතමනේ දෙන්න ඕන. එතකොට ඒ බීජය අංකුරයක් බවට පත් වෙනවා. බුද්ධාංකුරය කියන්නේ ඒකටයි. බුද්ධාංකුරය සද්ධා බීජය තැම්පත් කරලා තපස නැමැති වතුර, ඒවත් වැස්ස, ඒකට චිතමණිය දුන්නාම අංකුරයක් කියන එකට කියන්නේ බුද්ධාංකුරය. එතකොට මේ තපස කියලා කියන්නේ භාවනාව. තපස කියන්නේ භාවනාවනේ. යෝගා කියලා වචනේ දේශනාවේ සඳහන් වෙනවා තපෝ උට්ටි. තපස නැමැති තෙතමනිය, හෙවත් දියර ආරාවකින් මේක තෙතමනිය කරන්න ඕන. එතකොට බුද්ධාංකූරයක් වෙනවා. ඒ බුද්ධාංකූරයේ පළවෙනි ඵලය තමයි සෝවාන් ඵලය. දෙවෙනි ඵලය තමයි සකෘදාගාමි ඵලය. තුන්වෙනි ඵලය අනාගාමි ඵලය.
ඊළඟට හතරවෙනි ඵලය තමයි රහත් ඵලය. ඒ රහත් ඵලය නැමැති අවසාන ඵලය මේ වෘක්ෂයේ එවත් මේ බුද්ධ බීජයෙන් හටගත්තා වූ ඒ ගසේ අවසාන ඵලය හටගත්තාට පස්සේ මේ ගහ මැරෙනවා. මේ ගහ කිඳා බැහැලා තියෙන මේ භවත්‍රේ, මේ මිනිස්ස ගහ සත්‍යය කියන ගහ කිඳා බැහැලා තියෙන කොහෙද? මුල් තුනක් ගිලා තියෙන මේ භවත්‍රේටම, කාම භව, රූප භව, අරූප භව. එයින් මුලින්ම සිඳින්න ඕන ප්‍රධානම මුදුන් මූලය. ඒ ප්‍රධානම මුදුන් මූලය සිඳෙන නම් ඒ හිතේ තියෙන සක්කාදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ඒ බලවත්ම සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය කරන්න ඕන. බලවත්ම හිත තුල තියෙන ඒ සංයෝජන 10න් පළවෙනි තුන සමුච්ඡේද ප්‍රහාණය කරන්න ඕන. ඒ ප්‍රහාණය කළාට පස්සේ එයා සතර පායට යන්නේ නැහැ. අගන්තා නිරයන්, අගන්තා පිට්ටි විසයන්, අගන්තා තිරච්ඡාන යෝනින්, ඔය විදිහට දේශනා කළ තියෙනවා. චතු අපායේ හිත විපුමුත්තු ආන්යයට ලැබෙන පළවෙනි ප්‍රතිලාභය ඒ සංයෝජන 10න් පළවෙනි තුන සින්දට පස්සේ එයාට ලැබෙන පළවෙනි ප්‍රතිලාභය තමයි එයා සදහටම සතර පායෙන් අත් මිදෙනවා. භව හතක් තුලදී එයා නිවන් දකිනවා. ආනියටකමයි මේ ශාසනී ස්ථාවර භාවයට පත්වෙන්නා වූ පළවෙනි ආර්ය ශ්‍රාවකයා. පළවෙනි ආර්ය ශ්‍රාවකයා. ඔය කාරණාව මේ බුද්ධිමත් බෞද්ධයෝ හිතට ගන්නට ඕන. භවත්‍රයක අපි සැරිසරනවනේ. කාම භව, රූප භව, අරූප භව. එතකොට මේ භවත්‍රයේ සැරිසරන්න කර්ම තියෙන්න ඕන. මේ හිත තුළම කැකෑරි 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 ක්‍රියාකාරී වෙන කර්ම රහසක් තියෙනවා. ඒව වර්ගීකරණය කියලා තියෙනවා ධම්මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන්නේ මේ භවත්‍රිහි සස්තය සැරිසරන්නා වූ ඒ කර්ම පොදිය, කර්ම පොදිය. එතකොට ඒවා තව විදිහකින් කියනවා රාග දෝෂ මෝහ පංච නීවරණ දස සංයෝජන කියලා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර. තමයි සංඛාර කියන වචනේ තේරුම තණ්හා මාන දිට්ඨි වලින්ම තමයි අපි පින්දහමනුත් කරන්නේ. පින්දහම් කරන්නේ තණ්හා මාන දිට්ඨි වලින්. දැන් රහතන් වහන්සේලාට හොඳ වැඩ කරන්න පුළුවන්. හොඳ වැඩ කරන්න පුළුවන්. උන්වහන්සේලා කරන තරමක් කරන්නේ බුද්ධ ආදී උත්තමන වහන්සේලා ප්‍රශංසා කරනා වූ යහපත් කටයුතු. හැබැයි කොතරම් උන්වහන්සේලා ඒ යහපත් කටයුතු කළාට උන්වහන්සේලාට හිත තුළ තණ්හා මාන දිටි නැති නිසා සංකාර වෙන්නේ නැහැ. ඒවට කියන්නේ ක්‍රියාසිත, විපාක වාරයට එන්නේ නැහැ. එහෙනම් අරහත් මාර්ගස්ත පුද්ගලයාට මෙහා සිටින්නා වූ සීලූම අය, ඒ ආර්යයන් වහන්සේලා ඇතුළු ප්‍රත්‍යඥයෝ යම්කිසි චේතිත්වා කම්මං කරෝති, හිතෙන් චේතිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. එතකොට හිතලා හිතලා පච්චවික්කිත්වා 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 කායේන කම්මං කරෝති, පච්චවික්කිත්වා පච්චවික්කිත්වා වාචාය කම්මං කරෝති, පච්චවික්කිත්වා පච්චවික්කිත්වා මනසා කම්මං කරෝති. ආංගේ මනසක පූර්වාංගම කරගෙන, ශ්‍රේෂ්ඨ කරගෙන, ඒ උදව් කරගෙන, උපකාරී කරගෙන හටගන්නා වූ හැම හිතකම තියෙන්නේ තණ්හා මාන දිට්ඨි. ඒ නිසා තමයි සාමාන්‍ය ජනතාවත් අර අරහත් මාර්ගස්ත පුද්ගලයාට මෙහා සිටින්නා වූ අයත් යම්කිසි කටයුත්තක්, හොඳ කටයුත්තක් කරනවා නම් ඒ හැම කෙනෙක්මගේ හිත තුළ ක්‍රියා කර්ම සිතක් සමයි සකස් වෙන්නේ. එනිසා ඒ කර්මසිත නැති කරගන්න නම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ අපි ඉදිරිපස්ස දේශනාවේදී පැහැදිලි කරලා දෙන්නම්. ඒ තණ්හාමාන දිටි තීන්සානේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන ස්වභාවයේ හිත තුල රජ කරන නිසා, ඒ හිත තුල ඒ තම්මම ඒසෝහමස්මි ඒසෝමි අත්තා කියලා ඒ මිත්‍යා දෘෂ්ටික සංකල්ප හිත තුල කැකෑරි 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 තියෙන නිසා තමයි ඒ කර්ම බවට ඒ
කටයුතු වලදී කරුම් බවට පත්වෙන්නේ. පුඤ්ඤාභි සංකාර කියන්නේ ඒකයි. ඊළඟට අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව්කම්. ආනිඤ්ඤාභි සංකාර කියන්නේ ධ්‍යාන කර්ම. එතකොට මේ කර්ම තුනම තමයි භවත්‍රයට ගෙන යන්නේ. පුඤ්ඤාභි සංකාර ගිනවට සප්තස්වරකයට ගෙනියනවා. ඒ භවයේ ගිහිල්ලා ඒ ස්ථානගත කරනවා. ඊළඟට අපුඤ්ඤාභි සංකාර කරපු අය යන්නේ සතර අපායට. ඒ භවයේ ගිහිල්ලා එතන දුක් විඳිනවා. ඊළඟට ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ බ්‍රහ්මතලයන්හි උත්පත්ති ලැබීමට හේතුකාරක වෙන්නා වූ කර්ම. ඉතින් මේ හැම කර්මයක්ම අර දස සංයෝජන වලින් වෙලීලා පැටලීලා තියෙන නිසා තමයි මේ සංසාරයට අපි යන්නේ. ඉතින් ඒ විශේෂයෙන් උතෙන් තේරුම් කරගන්න ඕන ඒ භවත්‍රයට ගෙනියන්නා වූ මේ හිතේ තියෙනවා කෙලෙස් තට්ටු තුනක්. පළවෙනි එක තමයි මතක් කරේ රාග දෝෂ මෝහ. දෙවෙනි එක තමයි පංච නීවරණ. තුන්වෙනි එක තමයි දස සංයෝජන. ඉතින් මෙන්න මේ කෙලෙස් තට්ටු තුන නැති කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන බුද්ධ දේශනාවේ පැහැදිලිම තියෙනවා. පළවෙනි රාග දෝෂ මෝහ නැති කරන්න තියෙන්නේ ක්‍රමවේදය තමයි ආමිෂ පූජාව. මේ ශාසනයේ තියෙන පූජෝපහාර දෙකක්. එකක් තියෙනවා ආමිෂ පූජාව, අනෙත් එක තියෙනවා ප්‍රතිපත්ති පූජාව. ඒතොර ආමිෂ පූජාවෙන් ওই දානමාන ආදී කටයුතු කරනකොට දස පින්කිරීවත්, දස රාජ ධර්ම, දස පාරමිතා, ওই දාන සීල භාවනා ආදී කටයුතු වල මුලින්ම දෙනකොට එයාගේ හිතේ තියෙන අර රාග දෝෂ මෝහ తాවකාලිකව යටපත් කරනවා. බුදු දේශනාවේ තියෙන්නේ ඒකේ උපමාවක් දක්වලා තියෙනවා. කලයක් අතින් ජලාශයක යට කරගෙන තියෙන තාක්කල්, කලයක් ජලාශයක අතින් තද කරගෙන ඉන්න තාක්කල් මේ කලය ජලාශය යට තියෙනවා. අත ගත්ත ගමන් මොකද වෙන්නේ? ආපහු උඩට එනවා. ඉතින් අර දානමාන ආදී කටයුතු කරන තාක්කල් ලෝකවලගේ හිත තුල මොකද දානෙ කියන එක අතින් දම්බේ දන්න බෑ, හැන්දෙන් දම්බේ දන්නත් බෑ. සිටිවිලවල ක්‍රියාකාරීත්වය අලෝභ, අදෝස, අමෝහ, ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී කුසල චෛසිකයන්ගෙන් ක්‍රියාකාරී වෙන සිටිවිලි වලින් තමයි මේ දානෙ මේ කටයුත්ත යෙදෙන්නේ. එතකොට හිතෙන් තමයි දම් බෙදන්නේ. හිත මෙහෙවන්නේ සිටිවිලි වලින්. එතකොට ඒ අලෝභ දෝ සමෝහ කිව්වත් ඒකේ ලෝභකම නැත්තටම නැති වෙලා නැහැ. දේශේ නැත්තටම නැති වෙලා නැහැ. මෝහය නැත්තටම නැතිලා නැහැ. අනුසේ වශයෙන් හරි ඒ හිත තුළ ඒ රාග දෝෂ මෝහ තියෙන නිසා තමයි අපි පින් දහම් කළාම අපිට කර්ම රැස් වෙන්නේ. ආනකට කියනවා පුඤ්ඤාභි සංකාර කියලා. ඊළඟට පව්කම් කරනකොටත් ඒ විදිහටනේ. ලෝභ දෝෂ මෝහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඔය චෛසික තමයි ප්‍රධානම කාරණාව. ඕනම ක්‍රියාකාර චේතිත්වා කම්මං කරෝති කායින වාචා මනසා කියලා තියෙනවා පැහැදිලිවම. හිතල තමයි ඕන දෙයක් කරන්නේ. හිත තුළ සිතුවිලි ක්‍රියාකාරී වෙනවා. එතකොට ධ්‍යාන කර්ම කරනකොටත් රූපාවචර ධ්‍යාන වෙන්න පුළුවන්, අරූපාවචර ධ්‍යාන වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක් ඒවා කරනකොට එයාටත් කර්ම රැස් වෙනවා. ඒවන තමයි ආනිඤ්ඤාභි සංකාරය කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. මේ එතකොට රාග දෝෂ මොහොලත් පංච නියෝජනත් දස සංයෝජනවලත් මෙන්න මේ කෙලෙස් තට්ටු ඔක්කොම පැහැදිලිව තියෙන. ඒ නිසා පළවෙනිම බුද්ධ දේශනාවේ තියෙන ඒ රාග දෝෂ මොහ නැතිකරන ආමිෂ පූජාව ඒව කළ යුතුයි. ඒක තමයි සීලය කියලා දේශනාවේ තියෙන. ඊට පස්සේ පංච නීවර නැතිකරන්න නම් අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ සමත සමාධිය. බුදු දේශනාවේ සතිපට්ඨාන සූත්‍රයේ මුලවට ඒ කායගත කායන පස්සනාවේ තියෙනවා ආනාපාන පබ්බය. ප්‍රධානම හිත ඒකාග්‍ර කරගන්නා වූ විසිරලා තියෙන සිත එකතැනකට ගන්න හැකියාව තියෙන බුද්ධ භාසිතේ තියෙන ඊටාමතුන් ශ්‍රේෂ්ඨ කර්මස්ථානේ තමයි ආනාපාන සති භාවනාව. ඒතොර මේ භාවනාව ආර්යයන් වහන්සේලාගෙන් අසා දැනගෙන ප්‍රායෝගික පුහුණුව ඇති කරගෙන යනකොට ඒ භාවනානි යෝගී යෝගාවචරයාට පළවෙනි ධ්‍යානයට හිත සමාධිගත කරන්න පුළුවන්.
පළවෙනි ධ්‍යානෙ එතකොට පළවෙනි ධ්‍යානෙට හිත සමාධිගත කරනකොට එයාගේ හිතේ තියෙන කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීව ධර්ම පහ తాවකාලික යටපත් වෙනවා. එතකොට ඒ හිත තුළ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ ක්‍රියාකාරී වෙදෙනවා. බුදු දේශනා තියෙන පැහැදිලිවම පළවෙනි ධ්‍යානයේ තියෙන ස්වභාවය සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විරති කියලා. එතකොට ආනාපානසති භාවනාව හරියට අවබෝධයෙන් වඩන කෙනාට පළවෙනි ධ්‍යානට හිත සමාධිගත කරන්න පුළුවන්. එතකොට අර නීවරණ ධර්ම පහ යටපත් වෙනවා. කුසලසිත පහක් එයාගේ හිත තුළ ක්‍රියාකාරී වෙදෙනවා. නමුත් ඒ සිතත් තුළ තණ්හා මාන දිටි තියෙන නිසා ඒක තමයි ආනින්ජාභි සංකාර කියලා කියන්නේ. දෙවෙනි ධ්‍යානයේ විතක්ක විචාර නැහැ. දෙවෙනි ධ්‍යානයේ තියෙන්නේ විතක්ක විචාර නැතු. නමුත් පීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග තුන බලාත්මක වෙනවා, බලවත්ව ක්‍රියාකාරී වෙනවා. ওই විදිහට තුන්වෙනි ධ්‍යානයේදී සුඛ ඒකාග්‍රතාව, හතරවෙනි ධ්‍යානයේදී උපේක්ඛා ඒකාග්‍රතාව. ඔන්න ධ්‍යාන හතරට ඒ යෝගාචරයෝ සමවදින්න ඕන. එතකොට අර චිත්ත භාවනාව කියන්නේ ඕකයි. සමාධි භාවනාව කියනවා, චිත්ත භාවනාව කියනවා. ඉතින් ඒ භාවනාව දිනු කරන්න ඕනේ. එතකොට තමයි අර හිතේ තියෙන පංච නීවරණ විස්කම්බන ප්‍රහාණ වෙන්නේ. විස්කම්බන ප්‍රහාණ වෙනවා. ඉතින් ඒ කටයුත්ත කරගත්තාම මනසක්තිමත් වෙනවා. මනසක්තිමත් වුණාට පස්සේ විදර්ශනා භාවනා කරන්න බොහොම පහසුයි. වික්ෂිප්ත මනසකින්, විසිරුණු සිතකින් ලෝකේ යථාර්ථය දකින්න බෑ. ලෝකේ කියන්නේ හිතයි සහ කයයි. හිත සහ කයේ යථාර්ථය දකින්න නම්, හතර අධිපත්‍යණි වඩන්න නම් මුලින්ම අපි කරන්න තියෙන්නේ සමත භාවනාවෙන් චිත්ත සමාධිය ඇති කරගන්න ඕනේ. ඒක බුදුහාඳුර පැහැදිලිවම සතිපට්ඨාන සූත්‍රයේ මුලවටම දාලා තියෙන එකයි. දැන් හතර අධිපත්‍යණේ මුලටම තියෙන්නේ කායන පස්සනා, වේදනාන් පස්සනා, චිත්තාන් පස්සනා, ධම්මාන් පස්සනා. ඉතින් කායන පස්සනාවේ තියෙන පරිච්ඡේද කීපයක්, ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, චතු සම්පඤ්ඤය, නව සීවතකය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය. උන්ව පරිච්ඡේද 6 ගැන පූර්ණ අවබෝධයක්, මේ සත්‍ය හොයාගෙන යන, සත්‍ය ගවේෂණය කරන, ආර්ය පරිශ්‍රණයේ යෙදෙන යෝගාචරය විසින් එක්තරා ප්‍රමාණයකටත් දැනීමක් අවබෝධයක් ඇති කරගත යුතුමයි. එතන තමයි මූලික අදිතාලම දාන්නේ. මේ මූලික අදිතාලම දාන නම් මේ මූලික කාරණා ගැන හොඳ අවබෝධයක් දැනීමක් තියෙන්න ඕනේ. දැන් අපි මතක් කරේ අර සත්‍යානමැති ගහ විශාල වෘක්ෂය බැහැගෙන තියෙන්නේ භවත්‍රේ. ඒ භවත්‍රයෙන් ඉතාමත්ම මුදු මූල ගිහලා තියෙන කවරද? කාම ලෝකයට. ඒකනොත් භයානකම ලෝකේ තමයි සතර අපායට මුදු මුලේ අග ගිහිලා තියෙනවා. ඒ නිසා පළවෙනිම කරන්න තියෙන්නේ සංයෝජන 10න් මුල්ම තුන නැති කරන්න ඕන. ඊට තමයි මුලින්ම එක තමයි කාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ওই තුන සමුච්ඡේද ප්‍රහාණය කරගත්තාට පස්සේ අර මුදු මුළු සින්දහා සමාන බවටපත් වෙනවා. හැබැයි ආයේ මේ ගහ බව හතක් තුලදී විනාශ වෙලා යනවා. ආයේ එයාට කොළ ගෙඩි හට ගන්නට බෑ. ඒ ගහේ එනවා පළවෙනි ඵලය සෝවන් ඵලය. ඒ මුදු මුළු සුන සිඳින්න ඕන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙන්න ඕන. එතකොට මුදු මුළු සිඳිනවා එයාගේ හිත තුල බුද්ධිය විචප්පසාදී, ධම්මිය විචප්පසාදී, සංඝිය විචප්පසාදී, අරියකාන්ත සීලය කියනවා වූ සෝතාපට්ටි අංග 4 වැඩෙනවා. ඒ බෝධිපාක්ෂි ධර්ම 37ක් තියෙනවානේ. බෝධිපාක්ෂි ධර්ම 37න් 50%ක් සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යප්පදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්තපොජ්ජංග කියන බෝධිපාක්ෂි ධර්ම වලින්, ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා බෝධිපාක්ෂි ධර්ම වලින් සමස්තෙන් 35%ක් ඒ පළවෙනි ඵලයටපත් වෙනා වූ ඒ යෝගාචරයාගේ හිත තුළ පැහැදිලිව දැක ගන්න පුළුවන්කම තියෙනවා, වැඩෙනවා. ඊළඟට දෙවෙනි ඵලයේදී කාමරාග පටිඝ නැති කර ගන්න ඕන.
එකරත් භාවනා ක්‍රම තියෙනවා. ඒ අපි දේශනාවේදී වෙලාව තිබ්බොත් ඉදිරිපත් කරන්නම්. ඒ භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් ඒ කාමරාග පටිග තුනී වෙනවා. නැත්තට නැති වෙන්නේ නැහැ. මොකද මහා භයානක කෙලෙස් දෙකක්, කාමරාග පටිග. ඇලීම හා ගැටීම ප්‍රධාන වශයෙන් දේශනාවේ තියෙන තණ්හාව. කාමරාග පටිග, ඇලීම හා ගැටීම. එතකොට මේ දෙකම කියන්නේ මොකක් කියලාද? තණ්හාව. ඒක තුනී වෙනවා සකෘදාගාමී වුණාම. තුන්වෙනි ඵලයේදී තමයි සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ කාමරාග පටිග. එතකොට මුල්ම පහට කියනවා ඕරම් භාග්‍ය සංයෝජන කියලා. මේ පහම නැති කරගත්තා උත්තමයන්ට කියන්නේ අනාගාමි උත්තමයෝ. එතකොට ඒ උත්තමයෝ මේ 11 කාම ලෝකෙට එන්නේ නැහැ. සතර ආපාය සෝවන් වුණාම කොමත් නැතිවෙනවානේ. ඊළඟට නමුත් කාමරාග පටිග තියෙන නිසා මේ කාම ලෝකේ හිත අල්ලනවා. ඒ නිසා තමයි එයා දිවි ලෝක 6 හැරි මනුෂ්‍ය තලයේ හැරි උත්පත්ති ලබන්නේ. එහෙමත් දේශනාවේ තියෙන අය සෝවන් පළත්ත පුද්ගලයා ඒක බීජී කෝලං කෝල සත්තක්කතු පරම කියලා තියෙනවානේ අවස්ථා තුනක්. ওই විදිහට එයා බ්‍රහ්මතලයේ උපදින්නේ නැහැ. බ්‍රහ්මතලයේ උපදින්නේ සෝවන් පළත්ත පුද්ගලයා උපදින්නේම මේ භවත් කාම භවවල පමණයි. ඒ කාම භවලත් සප්තස් වර්ගයේ පමණයි. දිවි ලෝක 6යි මනුෂ්‍ය තලයේ. ඊට පස්සේ අර ඕරම් භාගයේ සංයෝජන පහ නැතුණාම තමයි නැවතත් භවයට එන්නේ නැත්තේ. ඒ කාම ලෝකෙට එන්නේ නැහැ. එයා ඊට පස්සේ රූප ලෝකෙට, අරූප හෝ රූප ලෝකෙට උත්පත්ති ලබනවා. ඒ පහ තියෙනවා. ඒ එතන ස්ථානගත වීමට, එතන තියෙන ඒ භවය නැති කරන්න නම් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන පහම සමුච්ඡේද ප්‍රහාණය කරන්න ඕන. ඒ පහ නැති කරාට පස්සේ තමයි ඒ රහත් ඵලය කියන තැනට එයාගේ හිත දියුණු වෙන්නේ. එතකොට මේ භෞතික ලෝකෙන් මේ එයාගේ හිත ලෝකෝත්තර පැත්තට යනවා. එකම හිතයි, හිත දෙකක් නැහැ. එකම කාසියක දෙපැත්තක් වශයෙන් එක පැත්තක් මේ භවත්‍රයේ තුලම කැසේ සැරිසරනවා. අනිත් එක භවයෙන් අත් මිදෙනවා. මේ භවත්‍රයේ සැරිසරන්න අවශ්‍යද කියන සංකාරසිත, අරකට කියන විසංකාරසිත කියලා. මේකට කියන කර්මසිත, අරකට කියන ක්‍රියාසිත. ඉතින් ඔය එකම සිතක දෙපැත්තක් තමයි මෙතෙන් තියෙන්නේ. එහෙනම් මේ තමාගේ හිත තුල තමයි පින්වත්තුනේ සසරත් තියෙන්නේ, නිවනත් තියෙන්නේ. වෙන කොහොවත් නැහැ. සතර හොයාගෙන යන්නත් එපා, නිවන හොයාගෙන යන්නත් එපා. මේ තමාගේ හිත තුල තමයි බුදුහාඳුරෝ පැහැදිලිව දේශනා කළ මේ බඹයප්පවන හිත සහ කය තුල තමයි සසරත් තියෙන්නේ, නිවනත් තියෙන්නේ. එතකොට ඒ නිවන හොයාගෙන යන්න නම්, ඒ නිවන් දකින්න ඕන නම් හිත තමයි නිවන් දකින්නේ. හිතෙන් හිත දකින්න ඕන. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඔන්න ඔය කාරණා ටික පොඩ්ඩක් මම මතක් කරේ. අපිට මේ ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන් දැනගත යුතු කාරණා ටික, විශේෂයෙන් දැනගත යුතු කාරණා. ඉතින් මේ කාරණා මෙතනදී පැහැදිලි කළා. අපි පසුගිය දේශනාවලදී මතක් කළා මේ ආර්ය ශ්‍රාවකයා ඒ මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා මම මුලින් දේශනාවේ මතක් කළානේ. එතකොට ඉන්ද්‍රිය 7 වෙනි ඉන්ද්‍රිය හදාගන්න එපා. සිද්ධාර්ථ ගෞතම වහන්සේ 7 වෙනි ඉන්ද්‍රිය හදාගත්තේ බුද්ධගයාවදීනේ. දැන් අපිත් එහෙනම් මේ 7 වෙනි ඉන්ද්‍රිය හදාගන්න නම් ඒකට ප්‍රතිපදාවක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙනවා, ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඒක තමයි බුදුහාම දේශනා කරන්නේ පඤ්ඤා කාමේන ගහපති අරිය ශාවකේන පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. ඒ 7 වෙනි ඉන්ද්‍රියවත් මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා, අරහත් ඵලයේ ලබා ගැනීම සඳහා ඒ ආර්ය ශ්‍රාවකයා පිළිපැදිය යුතු කාරණා හතරක් තියෙනවා. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුදම් ප්‍රතිපත්ති. ඉමේකෝ චත්තාරෝ ධම්මා භාවිතා මහා පඤ්ඤතාය සංවත්තති. උන්වමයි බුද්ධ දේශනාවේ මහා පඤ්ඤ සූත්‍රයේ බුදුහාඳුන ශ්‍රීමුක දේශනා පාඨයකින් මේ කාරණා අපිට ගෙනහැර දක්වලා තියෙන්නේ.
බුද්ධිමත් ජනතාව ඔය කාරණා හොඳට තේරුම් කරගෙන මේ සසරෙන් එතරවීම සඳහා ඔය පින්වතුන් මේ ධර්මය අහන්නා වූ බුද්ධිමත් අය අධිෂ්ඨානයක් කරගත්තනම් ඔන්න ඔය මූලික කාරණා ගැන දැනීමක් තියෙන්න ඕන, ඒව අධ්‍යයනය කරන්න ඕන, ඒව ඉගෙන ගන්න ඕන. එතනින් තමයි අපිට ඉදිරියක් මේ සසරෙන් ඉතර වෙන්න හැකියාව තියෙන්නේ. දැන් පසුගිය දේශනාවලදීත් මතක් කළා, ඕකත් පොඩ්ඩක් මතක් කරමු. පළවෙනිම තියෙන්නේ සත්පුරුෂ සංසේවය. සත්පුරුෂයන් වහන්සේලා කියන්නේ අට්ඨපුරුෂ පුද්ගලයා කියන උත්තරම අට දෙනායි. ඒ උත්තරම අට දෙනා පින්වත්නි ලෝකේ පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. ඒ ඇයිද කියන්නේ ආර්යයන් වහන්සේලා, සත්පුරුෂ කිව්වත් එකයි, ආර්යයන් වහන්සේලා කිව්වත් එකයි. ඒ ආර්ය පරිශ්‍රණයේ යෙදিলা උන්වහන්සේලා මේ සසරෙන් ඈතරීම සඳහා අඩිතාලම දාලා තියෙන ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ. ඒ අය මොකද කරන්නේ? අනුබලා තියෙන මේ සංසාරයෙන් ඈතරීම සඳහා අඩිතාලම දාලා තියෙන්නේ ආරබත නික්කමත බුදුහාඳුර අපිට අනකරනවා. සරසෙන් යා ආරවත නික්කමත යුංජත බුද්ධ ශාසනේ, මේ බුද්ධ ශාසනේ යෙදෙන්න. බුද්ධ ශාසනේ කියන්නේ ධර්ම විනය හොඳට තේරුම් කරගන්න ඕන, රාග විනය, දෝෂ විනය, මෝහ විනය සඳහා ප්‍රතිපදාවක් ඉදින්න ඕන. යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං, මේ හිතේ තියෙන අර රාග දෝෂ මෝහ පංච නීවරණ දස සංයෝජන ඇති මහා බල සම්පන්න මාර සේනාව නසල දාන්න කියනවා. නසල දාන්න කියන දුනාත් මච්චුනෝ සේනා, ඒ මාර සේනාව විනාශ කරන්න නලා ගාරංව කුංජරෝ බට කැලේකට ඇතුළුනා වූ බල සම්පන්න හස්ති රාජයෙක් ඒ බටේ කැලේ විනාශ කරනා වගේ මේ ආර්ය ශ්‍රාවකයා ඒ තමාගේ හිතේ තියෙනව කෙලෙස් නැති කරගන්න සුනාත ධාරයත චරාත අසා ගන්න දරා ගන්න හැසිරෙන්න ඕන. එතකොට මේ භවයේදීම ওই පිංගුතුන්ට ආර්ය ඵලය ලබා ගන්නවා කියන එක අපහසු වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම අපි කරන්න තියෙන්නේ සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න ඕන, සත්පුරුෂ සංසේවය. එතකොට සත්පුරුෂයන් වහන්සේලා බණ කියන්නේ නැහැ, දේශනාව ධර්ම දේශනාව තමයි කරන්නේ. මේ භවය ගැන අසුරු ගහන මොහොතකට උන්වහන්සේලා වර්ණනා කරන්නේ නැහැ. හොඳට තේරුම් කරගන්න ඕන දෙයක්, ආර්යයන් වහන්සේලා කවදාකවත් මේ භෞතික ලෝකයේ සසර දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක කිසිම තැනක උන්වහන්සේලා වර්ණනා කරන්නේ. හේතුව වර්ණනා කරන්න සැප තියෙන්න ඕන, නැති සැපයක් වර්ණනා කරන්න බෑ. එහෙනම් මේ භවත්‍රේම තියෙන දුක බුදු දේශනාවේ පැහැදිලිවම තියෙනවා. ඒ චතුරාර්ය සත්‍යයේ මූලම සත්‍ය තමයි දුක්ඛාරිය සත්‍යය. මේ භවත්‍රයම පිටලා තියෙන දුක මත දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. ඒ භවත්‍රයම බැහැගන්නේ මොකද්ද? හිත. භවත්‍රයම බැහැගන්නේ හිතනේ. ආන් ඒ ලෝකේ කියන්නේ ඒ භවයන්නේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නා වූ හිත තමයි දුක තියෙන්නේ. ඉතින් රහතන් වහන්සේලා නැවත උත්පත්ති ලබන්නේ නැහනේ. උන්වහන්සේලා භවත්‍රයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලායි තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට දුකක් කියන තැනක් එතෙන්දී ඒ හිතක් තුල නෑ, කොහොමත් හිත නෑ. බුදුහාම දේශනා කළා තියෙන්නේ පහනක් නිවි ගියා හා සමාන උන්වහන්සේලගේ හිත නිමිල යනවා. ඒ භවත්‍රයේම හිඳා බහින්නා වූ පළපදියම් වෙන්නා වූ හිත තමයි දුක තියෙන නිසා බුදුහාඳුර කොතනකවත් ඒ හිතේ සැපක් තියෙන බවක් පනවලා නෑ. ඒ නිසා තමයි දේශනා කළේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. එනිසා මේ භවය ගැන බුද්ධ දේශනාවේ කාම භවවත්, රූප භවවත්, අරූප භවවත් ඒ භවයේ තුනේම සැපක් නැති බව පේනවා, පෙන්වලා දීලා තියෙනවා. අච්චරා සංඝාත භික්ඛවේ භවන්න වන්නේමි කිවේක. අසුරු ගහන මොහොතක් මහණෙනි මම භවයේ වර්ණනා කරන්නේ, හේතුව වර්ණනා කරන සැප තියෙන්න ඕන. නැති සැපයක් වර්ණනා කරන්න බෑ, තියෙන්නේ දුක. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා දේශනා කරේ ඒකයි. ඉතින් තවත් ඕක පැහැදිලි කරපු තැනක් තියෙනවා, නිබ්බානං වා උපනිධාය සබ්බා උප්පත්තියෝ දුග්ගතින් කියලා. නිර්වාණය හැම වෙලේ සීලුවමක ලෝක ධාතවල උපතක් තියෙනවා නම්
ඒ හැම උපතක්ම දුගති. එනම් සතරපායට හැර දිවිලෝක හයයි, මනුසලෝකයයි, බ්‍රහ්මතල විස්සයි. එනම් මේ තුන් ලෝක ධාතු තුනම දුගති පමණයි. කොතන දහමුවේද නිර්වාණය හමුවේ. නිබ්බානංවා උපනිධාය සබ්බා උප්පත්තියෝ දුගතින් කියලා දේශනා කරේකයි. මේක බුදු වැසෙන් බුද්ධඥානයෙන් සර්වතාඥානයෙන් දැකලා අපි ප්‍රකාශ කළා. ඉතින් ඔය කාරණාව හොඳට තේරුම් ගත්ත කෙනා තමයි මේ සසරෙන් එතර වෙන්න අඩිතාලම දාන්නේ. ආන් යට කියනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙනවා. ලෝකය හිත සහකය පිටලා තියෙන දුක මත කියලා දැනගන්න ඕන. දැන් ඔය පුංගුතුන් දන්නවා දේවතාවෙක් ඇවිල්ලා ඇහුවා බුදුහාඳුරන්ගෙන් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිම විජිතේ ජටා. භවත් ගෞතමයන් වහන්සේ මේ සත්ත ප්‍රජාවම භව්‍ය සත්‍යෝ යමක්කම තේරුම් කරගන්න පුළුවන් හැම සත්‍යයකම ඇතුළතත් ගැට තියෙනවා පිටත් ගැට තියෙනවා. මේ ගැටටි ලියාගන්නේ කොහොමද? ඒව තමයි දුක. අන්තෝ ජටා කියලා කියන්නේ ඇතුළත ගැට. ඇතුළත ගැට කියන්නේ චෛසික මානසික. කිරස් බරිත හිතක් තියෙනවා නම් එයා චෛසික හා මානසික දුකටපත් වෙලා ඉන්නේ. අනිත් එක පිට ගැට තමයි මේ කය සම්බන්ධයෙන් තියෙන নানা ප්‍රකාර වෙ තියෙනවනේ ආදීනව. ඒ ආදීනවල තියෙනවා මේ ආදීනව සංඥා කියලා එකක් තියෙනවා දස සංඥාවල. ඒකේ තියෙන අක්කි රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ ආදි වශයෙන් මේ කය සම්බන්ධයෙන් තියෙන ගැට ගොඩක් තියෙනවා. ඔය දෙකෙන් වෙලිලා පැටිලලා මේ සත්ත්ව ප්‍රජාව දුකටපත් වෙලා තියෙන්නේ. මේ ගැට ටික ලියාගන්නේ කොහොමද කියලා බුදුහාඳුරන්ගෙන් ඒ දේවතාවා විමසීමක් කළා. බුදුහාඳුර හොඳ පිළිතුරක් දුන්නා. ඉතාමත්ම බුද්ධිමත් අයට මේක හොඳට වටහා ගන්න ඕන. සීලේ පතිත්තායි නරෝ සපඤ්ඤෝ කියන දේ තේරුම් කරගන්න පුළුවන් බුද්ධිමත් අය. නරෝ සපඤ්ඤෝ විඤ්ඤ පුරුෂ කියන්නේ ඒකයි. කියන දේ තේරුම් කරගන්න පුළුවන් සීලේ පතිත්තායි නරෝ සපඤ්ඤෝ කියන දේ තේරුම් කරගන්න පුළුවන් බුද්ධිමත් අය ඉස්සලාම සීලයක පිටන්න ඕන. චිත්තං පඤ්ඤංච භාවයන් දෙවෙනි කාරණාව කියන්නේ චිත්ත භාවනාව. චිත්ත භාවනා කියන අර මුලින් සඳහන් කළා වූ පංච නීවර නැති කිරීමේ සමත භාවනාව. පඤ්ඤා භාවනා කියන්නේ විදර්ශනා භාවනාව. මේ පංච උපාදානස්කන්ධයේ 11 ආකාරයෙන් විදර්ශනා කිරීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ. එතකොට සීල, සමාධි, ප්‍රඥා. ඔන්නක තමයි ත්‍රිශික්ෂාව කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලාගේ තේරුම් කරගෙන මේ ප්‍රතිපදාවට එනවා නම් මේ භවයේ තුලදීම ආර්ය ඵලයකට පත් වෙලා මේ සංසාර දුක නැති කරගන්න පුළුවන්. ඊළඟට අපි යන්න ඕන අර මුලින් සඳහන් කරපු සත්පුරුෂ සංසේවී කියන්නේ ආර්යයන් වහන්සේලා. එතකොට මේ සමාධිය තුළ භෞතික ලෝකයේ තුළ අපිට හොඳ නරක කියා දෙනා ඉන්නවා. දෙමෝපියෝ, වැඩිහිටිය අය, ගුරුවරු. ඒගොල්ලෝ ආර්ය ඵලලාභීත්වය සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න බෑනේ. එයයි තියෙන්නේ මේ ගෘහ ජීවිතය ගත කරන හැටි, රැකී රක්ෂා කරන හැටි, විලෙන් දාම් කරන හැටි, ඒ මනසක්තිමත් කරන හැටි, මේ සමාජය තුළ යහපත්ව ජීවත් වෙන්න එයයි උදව් උපකාර කරනවා. නමුත් මේ ඒක එක පැත්තක්. ඒ අය කියන්නේ අනාර්ය සමාජය තුළ ජීවත් වෙන හැටි. ආර්ය සමාජය තුළ ජීවත් වෙන්න නම් උන්වහන්සේලා ඒ ආර්යයන් වහන්සේලා ළඟටම යන්න ඕන. ආර්ය අනාර්ය භවෙන් ආර්ය භවයට පත් වෙන නම් ඒ බුද්ධිමත් අය බුදුහා ළඟට, බුදුහාඳුර ඇතුළු මේ සත්පුරුෂයන් වහන්සේලා ළඟට යන්න ඕන. ඒ නිසා බුදුහා දේශනාවල තියෙන සත්පුරුෂ සංසේවේ. ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ උන්වහන්සේලා දේශනා කරන ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදේ, බෝධිපාක්ෂි ධර්ම, ඔය සමතා විදර්ශනා භාවනාවන් උන්වහන්සේලා පැහැදිලිව නිරවුල් තමන් වහන්සේලා ගිය තැනකට උන්වහන්සේලා මේ පින්වතුනුත් ගෙනියන්න අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන. අර්ථය කියන්නේ හොයාගෙන යනදී, හොයාගෙන යනදී මේ ලෝක ධාතු තුනේම නැහැ.
ලෝක ධාතු තුනම අනර්ථයක්, අනර්ථයක්, අනර්ථයක්. දුකක්, කරදරයක්, හිරියැරයක්, පීඩාවක්. ඒ නිසා තමයි බුදුහාම දේශනා කරේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා. මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, ඒ භවත්‍රියම ගිහිලා පළපදියම් වෙන්නා වූ මේ සිත. ඒ නිසා ඒ භවත්‍රේ කොතනකවත් අසුරු ගහන මොහොතක් බුදුහාඳුරු වර්ණනා කළා නැහෙනේ. එතකොට උන්වහන්සේලා ඒ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා කියන්නේ එහෙනම් මේ දුකෙන් අත් මිදීම සඳහා අර්ථය කියන්නේ හොයාගෙන යන දේ. බෞද්ධයාගේ අර්ථ වෙන්න ඕන නිවන. බුද්ධිමත් අයගේ හොයාගෙන යා යුතු එකම ඉලක්කය මොකද්ද? මේ සංසාරයෙන් ඈතර වීම සඳහා නිවන. ඒ සඳහා ප්‍රතිපදාව තමයි ධර්මයේ කියන්නේ. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ආර්යයන් වහන්සේලා පමණයි. ප්‍රත්‍යඥයෙන් කරන්න බෑ. නොගිය තැනකට ඒගොල්ලන්ට මාර්ගය කියා දෙන්නත් බෑ. ඔය කාරණා හොඳට තේරුම් කරගන්න ඕනේ. ඊළඟට සත්පුරුෂ සංසීවේ සද්ධර්ම ශ්‍රවණය, හොඳට ධර්මය අහන්න. හොඳට ධර්මය අහලා ඊළඟට ඒක ආර්ය ශ්‍රාවකයාගේ පැත්තෙන් සත්පුරුෂ සංසීවේ සද්ධර්ම ශ්‍රවණය කියන එක මේ බාහිර පුද්ගලයන්ගෙන් පැත්තෙන් ඕගොල්ලන්ට ලැබෙන. ඊළඟට ඕගොල්ලන්ගේ පැත්තෙන් යෝනිසෝමනසිකාරයයි ධම්මානුදම් ප්‍රතිපත්ති කියන දෙකම තියෙන්න ඕන. යමක්කමත් තෝරලා බේරලා වටහා ගන්න පුළුවන් උසස් බුද්ධි මට්ටමක් තියෙන්න ඕන. ඒක හිත නිර්වෘල් කරගන්න ඕන. අර පංච නීවර නැති කරගලා හිත සමාධිමත් කරලා තමයි මේ චිත්ත භාවනාව කරලා තමයි මේ පඤ්ඤා භාවනාවට යන්න ඕන. සීල, සමාධි, ප්‍රඥා කියලා පිළිවෙල තුනක් දේශනා කරේ ඒකනේ. එතකොට දෙවෙනි කාරණාව සත්පුරුෂ සංසේවි සද්ධර්මසන යෝනිසෝමනසිකාදී කිය ඔන්නෝකයි. තමන්ගේ පැත්තෙන් හොඳ බුද්ධිමත්ව අහන්න ඕන යෝනිසෝමනසිකාරිය. ඊළඟට හතරවෙනි කාරණාව තියෙන්නේ තමන්ගේ පැත්තෙන් ධම්මානුධම ප්‍රතිපatti සමතා විදර්ශනා භාවනාවන් කිරීම. ඔන්නෝ කාරණා ගැන හොඳට තේරුම් කරගත්තා පස්සේ ඉමේකෝ චත්තාරෝ ධම්මා භාවිතා මේ කරුණු හතර හරියට භාවිතා බ්‍රහුලී කතා කිරීමෙන් මහා පඤ්ඤතායි සංවත්තියට මහා ප්‍රඥාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ සෝවන් ඵලය තමයි පළවෙනි අදිතාලම, මහා ප්‍රඥාවේ මුල්ම අදිතාලම තමයි සෝවන් ඵලය. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ සෝවන් ඵලය බොහෝ තැන්වලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ සෝවන් ඵලයට පත් වුණ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ආර්ය ඵලය දැන් තමාගේ හිත තුළ වඩා වර්ධනය වෙලා තියෙනවද කියලා දැනගන්නේ කොහොමද කියලා බුදු දේශනා පැහැදිලි උපමාවක් දක්වලා තියෙනවා. ඒ උපමාව දක්වලා තියෙන්නේ ධම්මාවදාස සූත්‍රය. මේ කාරණාවත් ඕගොල්ලෝ හොඳට කල්පනාවට ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන ආර්ය ශ්‍රාවකයෝ මේ කාරණාව දේශනා කරන්න බුදුහාඳුරන් කාලේ මෙහෙම සිද්ධියක් වුණා. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා, මේ පිංගුතුන් අහලා තියෙනවා සැවැත් නුවර 7 කෝටියක් ජනගහන හිටියා කියලා. ඒක අතිශෝක්තියෙන් වෙන්න පුළුවන්. කොහොමත් විශාල ජනගහනයක් මේ සැවැත් නුවර වාසය කරලා තියෙන බුද්ධ කාලීන සමාධියේ. ඒ 7 කෝටියෙන් 5 කෝටියක්ම මාර්ගඵල ලබා ගත්තා උත්තම උත්තමාවියෝ. විහි ජනතාව රහතන් වහන්සේ පස්සේ තමයි ප්‍රෝජ්ජා භූමියට වැතුළු වෙන්නේ. එතකන් මේ ගෘහ ජීවිතය ගත කරන අනාගාමී උත්තමයන් තමයි සුද්ධෝදන රජුරු. එතුමා මේ ගෘහ ජීවිතය ගත කරේ රජකම් කරන්නේ අනාගාමී භාවයේ උන්වහන්සේට එතුමාට බාධාවක් වුණේ නැහැ. ඉතින් ඕනතරම් මේ සමාධිය තුළ, බුද්ධ සමාධිය තුළ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී උත්තමයන් බුද්ධ දේශනාවේ හොඳ චරිත තියෙනවා. එතකොට මේ අය මැරෙනවා. කොයිම වෙලාවක හරි මැරෙනවානේ. ආයුක්කය, කම්මකය, උභයක්කය, උපච්ඡේද කියන හතරෙන් යන්න වෙනවා. ඒ මැරුණාම ඒ ගෙදර ඉන්න අය අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, ස්වාමභාරියා වෙන්න පුළුවන්. මේ අය කොතනද කොහොම ගිහිල්ලා උත්පත්ති ලැබලා තියෙනවද කියලා ඒගොල්ලන්ට දැනගන්න උවමනාව තිබුණා. ඉතින් මේ කාරණාව බුදුහාඳුරු ළඟට ඇවිල්ලා අහනවා. ඉතින් නිරන්තරයෙන් මිනිස්සු මැරෙනවා. දැන් උතන කාරණාවන කියන්නේ පේන අහන වගේ එකක්නේ. මැනිලා කොයිද ඉපදිලා තියෙන්නේ කියලා බුදුහාඳුර ළඟට ඇවිල්ලා අහනවා. එතකොට අහනකොට දැන් බුදුහාඳුර මෙතනදී පැහැදිලි කළා, ආනන්ද, මේ මිනිසයන්ගේ මැරෙන ප්‍රමාණයක් කියන්නත් බෑ.
එකක තැන්වල උත්පත්ති ලබනවා. හැබැයි මේ අය මැරුල්ලා උපදින තැන් මට කියන්න ගියොත්තේ මට හරි වේසර පත්වෙන. මැරණ ඉවරයකුත් නෑ, පේන කියලා ඉවරයකුත් නෑ. එනිසා මට බොහොම වේසකාරී. එනිසා මම මේකට කැඩපතක් ඉදිරිපත් කරන්න කිව. ධම්මාදාස සූත්‍රය කියන්නේ ඒකයි. අර මහා ප්‍රඥාව කියලා වචන කිව්වනේ අපි, හත්වෙනි ඉන්ද්‍රිය. ඒ හත්වෙනි ඉන්ද්‍රිය යම් කෙනෙකුට පළවෙනි අදියරට එනකොට මුල්ම අදියරට එනකොට එයාගේ හිත තුළ මෙන්න මේ සෝතාපට්ටි අංග හතර වැඩෙනවා. බුද්ධිය අවිච්ඡප්පසාදී, ධම්මිය අවිච්ඡප්පසාදී, සංඝිය අවිච්ඡප්පසාදී, අරියකාන්ත සීලය. බුදුහාඳුරෝ දේශනා කරනවා මං දහම් කැඩපතක් ඉදිරිපත් කරන්නම් කියලා. දහම් කැඩපතකට කියන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා කැඩපතක්. කැඩපතක් කියන්නේ කණ්ණාඩියනේ. ඒ කණ්ණාඩියෙන් බැලුවාම ඕගොල්ලන්ට පේන්නේ මේ තමාගේ කය දිතිස් කුණ පේන්නේ. ඒකෙන් පේන්නේ දිතිස් කුණ පේ. පූටි කාය කිව්වත් වැරදක් නැහැ, පූටි කාය. තව එකක් තියෙනවා පින්වතුනි, මේ තමාගේ අභ්‍යන්තරේ තියෙනවා ධර්ම කාය කියලා එකක්. ඕනම කෙනෙකුගේ තියෙනවා පූටි කායයි ධර්ම කායයි. ඉතින් ඉස්සෙල්ලාම බුදුහාඳුරෝ ඔය බුද්ධගයාවේදී හිත තමයි නිවන් දැක්කේ. ඒ කියන්නේ ධර්ම කාය කියන්නේ ඒකටයි. හිත තමයි නිවන් දැක්කේ. පූටි කාය තියුණා. ඒක අතහැරියේ කුසිනාරාවේදීනේ. එතකොට හැම සත්වයේ සම්බන්ධෙම තියෙන කාය දෙකක්, එකක් පූටි කායයි අනිත් එක ධර්ම කායයි. ඒ ධර්ම කාය තමයි අපි පෝෂණය කරන්න ඕන. හිත දියුණු කරනවා කියන්නේ ඒකනේ, කිලිස් වලින් හිත නැති කරගන්නවා කියන එකනේ. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ අරයාගේ හිත තුළ ආන් අර ගුණ ධර්ම හතර පිහිටනවා. මොකද්ද? බුද්ධිය අවිච්ඡප්පසාදී, ධම්මිය අවිච්ඡප්පසාදී, සංඝිය අවිච්ඡප්පසාදී, අරියකාන්ත සීලය. මෙන්න මේ ගුණ ධර්ම හතර තමාටම තේරෙනවා. ඒ තේරුම් වුණොත් ඒ කැඩපතෙන් දකින්නවා කියන්නේ ඒ ආධ්‍යාත්ම දියුණුවෙන් තමන්ට තේරුම් කරගන්න පුළුවන්. ඒ ගුණ ධර්ම හතර තමාගේ හිත තුළ වැඩිලා තියෙනවා නම් තමන් සතර අපායට නොයන තැනටපත් වුණා වූ ආර්ය ශ්‍රාවකයෙක් කියන තීරණයට එන්න කියලා බුදුහාම දේශනා කළා. ඉතින් ඒ අය මේ ධම්මාදාස සූත්‍රයේ ඉගෙනගෙන හැම කෙනාගේම ඉගෙන gedere ඉන්න අයත් මැරුණාම තමානුත් මැරෙනවනේ. දැන් තමන්ගේ ජීවමාන කාලයේදී මේ ගුණධර්ම හතර තමාගේ හිත තුළ වැඩිලා තියෙනවද කියලා හොයාගෙන යන්න පුළුවන්. ඒ නිසා සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසමනසිකාරයේ ධම්මාදම් ප්‍රතිපත්තිය කියනවා මේ ගුණධර්ම හතර අනිවාර්යෙන් වඩන්ඩ. ඔය ඇයට තමාගේ හිත තුළ අර සෝතාපට්ටි අංග හතර වැඩිලා සංයෝජන 10න් පළවෙනි තුන නැති කළා මේ භව ගමන නතර කරන්ඩ පළවෙනි අදිතාලමට හිතපත් කරගන්න පුළුවන්. එදාට කියනවා සෝවාන් ඵලත්‍ය කියලා. ඉතින් මේ ආර්ය ඵල අතර ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඵලයක් තමයි සෝවාන් ඵලය. බුදුපියන් වහන්සේ සියලුම ඵලවලට වැඩිය ශ්‍රේෂ්ඨ කොට වදාලා වූ ඵලය තමයි සෝවාන් ඵලය. මොකද මේ සසර ගමන නතර කරන්න අවශ්‍ය කරන මූලික අදිතාලම දැමීම. ඒ ඵලයට පත් වුණාට පස්සේ මරණ මොහොතේදී ඕගොල්ලන්ගේ හිත අසහරෙනවා. ඒ විඤ්ඤාණ ධාතුව හටගන්නේම ඵල සමාපත්තියටපත් වෙලා. එතකොට එයා මැරෙන මොහොතේදී ආර්ය ඵලලාභී උත්තමයෙක් වශයෙන් තමයි මේ භවයේ අතහරින්නේ. එයා නැවතු උත්පත්ති ලබන්නේ ජාත සෝතාපන්න. ඉතින් ඒ ආර්ය ඵල ලබා ගැනීම සඳහා, ඒ මාර්ගයේ වඩා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනෙන් මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමට සම්බුදු සරණයි, සදහම් පීඨයි, සංඝ රැකවරණයි. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. ගණේමුල්ල පහළ යාගොඩ සුහද මාවත 4-10 M.A. රත්නා ස්වර්ණශීලී මෙතනිය සහ M.N. නිලුක්ෂී ප්‍රධාන පවුලේ සියලු දෙනා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ පවුලේ නමින් දිවංගත වුණ සියලුම නැසියන්ට පින් අනුමෝදන් කිරීම, එය සිහිපත් කිරීමේ වගේම සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට, දූ දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට, එයගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව
ඒවාගේම ධර්මශ්‍රවණය කළ ඔබට ඔබේ පවුල්වල හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවීම පිණිස මේ කුසලය එක ලෙස හේතුවේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි ගණේමුල්ල පහළයාගොඩ සුහදමාවත 4-10 නිවසේ එම්.ඒ. රත්නා ස්වර්ණශීලී මැතිනිය ඒවගේම එම්.එන්.ඒ. ලොක්ෂි මැතිනිය ප්‍රධාන පවුලේ සියලු දෙනා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ කලහපිටිය ආණ්ඩියම්බලම ශ්‍රාවස්තේ නිවසේ පදිංචිව සිට 2013 මැයි මාසේ 4 දින දිවංගත වුණ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය වික්ටර් සෝමදාස මුතුකුඩාරච්චි පියාණන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීමේ 11 ගුණානුස්මරණ පින්කම එතුමාට පරම සුන්දර නිවන් සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ආදරණීය බිරිඳ විශ්‍රාමලත් විදුහල්පතිනි පියසීලී මල්ලව මුතුකුඩාරච්චි මැතිනියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම පවුල්වලට සහසම්බන්ධ මිය පරලව ගිය සියලුම නැසියන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීමත් දැනට සුජීවත්ව සිටින සියලුම දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් ඇතිවයි අද දවසේදී කලහපිටිය ආණ්ඩියම්බලම ශ්‍රාවස්ති නිවසේ මුතුකුඩාරච්චි පවුලේ සියලු දෙනා ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ එම්.ඒ. ආර්යසිංහ මහතා පැණිවෙරළුවත්ත බෝපිටිය නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වෙනවා. මැයි මාසේ 4 දින අද දින සිය උපන්දිනය සමරන ගිරිඋල්ල බෝපිටිය විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි ආර්ය සුමනාවති රණසිංහ මැතිනියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එතුමියගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව පවුලේ දූ දරුවන්ට මොනුබුරු මිනිබිරියන්ට සුවසෙත ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි ආදරණීය ස්වාමියා එවැගේම මොනුබුරු මිනිබිරියන් හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපේ සුමනාවති රණසිංහ මැතිනියට සුවසපිරි උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාතර රන්සෑගොඩ උතුර දිසාගවිල පල්ලෝ කන්දහේනේ පදිංචි එච් ආර්යදස්ස මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 2011 මැයි මාසේ 4 දින දිවංගත වුණ ආදරණීය බිරිඳ පියසීලි මොහොට්ටි මැතිනිය සිහිකොට පින් අනුමෝදන් කිරීම 1988 7 මාසේ 11 දින දිවංගත වුණ හිත්ඇටියේගේ ජේමිස් උපාසක මහතා පියාණන් සිහිකර පින් අනුමෝදන් කිරීම 2019 10 මාසේ 29 දින දිවංගත වුණ තලාව ගමගේ හින්නිහාමේ මැතිනිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ එච් සුගතපාල මහතාට උතුම් වූ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඌරුමුත්ත පදිංචිව සිට දිවංගත වුණ කේ එච් ධර්මදාස මහතා සහ එස්.ඒ. බස්නායක මැතිනියට පින් අනුමෝදන් කිරීමේ අරමුණද ඇතිවයි මාතර රන්සෑගොඩ උතුර දිසාගවිල පල්ලෝ කන්දහේනේ පදිංචි එච් ආර්යදාස මහතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට මෙලෙස එක් වූයේ මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා සබ්බ දානං ධම්ම දානං ජිනාති සීලම දාන අතර ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය ඒ අය නමින් මිය පරලෝකයේ ආ වූ වංශ පරම්පරානුගත දෙමෝපිය ගුරුවරු වැඩිහිටි දූ දරුවා ආදී සීලුම් බන්දු වර්ගයා මේ කුසල ශක්තියෙන් අනුමෝදන් වේවා. දෙවියන් සහිත සීල ලෝකවන් සත්‍යොත් මේ කුසල ශක්තියෙන් අනුමෝදන් වී සැපයට පැමිණේවා. ඒ පින් අනුමෝදන් වෙන්නා වූ ඒ ඥාතින්ගේ ඥාති ආශිර්වාදිනුත් දෙවියන් සහිත ලෝකවන් සත්වන්ගේ ආශිර්වාදිනුත් තුනුරුවන්ගේ ආශිර්වාදිනුත් මේ මහා ධර්ම දානමේ මහා කුසල ශක්තිය ආශිර්වාදිනුත් මේ පින්වත් හැම දෙනාට සකල ලෝකවාස සත්වයන්ට මේ ලෝකවාසයෙන් පැමිණීමට ඇත්තාවුද පැමිණියාවුද සීලමු ග්‍රහ අපල උපද්දර දූරී භූත වේවා. යහපත් සිතුම් පැතුම් සමෘද්ධිමත් භාවයට පත්වේවා. මේ භවය තුළදීම ආමස පූජා ප්‍රතිපත්ති පූජා දිනු කරගෙන මේ සසර දුක නැති කරගන්න මේ ධර්ම දානමේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි.
ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු තං සදා ධර්ම ශ්‍රවණං සංසිං ඔබ හැම දිනාට නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා. ධර්ම දේශනය පැවැත් බෝ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මිනුවන්ගොඩ යටියන ශ්‍රී සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 6912 7140. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසන YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.